ඔගලට මතකයි මම ඉස්සෙල්ලා ලෙසන්ස් තුනක් කරා. මුලින්ම ගිටාර් එකේ මේජර් කෝඩ් මිස් ആയി. ඊට පස්සේ මයිනර් කෝඩ්, ඊට පස්සේ රිද්ම් ස්ටයිල් එකක් කියලා දුන්නා. බේස් ගිටාර් එකේ ස්ට්‍රින්ග්ස් වල ප්ලේ කරන්න කොහොමද කියලා කියලා දුන්නා. රයිට්, අපි අද බලමු. මගේ පිටිපස්සේ පේනවද මේ ඔයාලට බෝඩ් එක? හරි, මේ බෝඩ් එක මේ ඇඳලා තින්නේ ෆ්‍රෙඩ් බෝඩ් එක. ඒ කියන්නේ මේ මේ එක කොටසක් ෆ්‍රෙඩ් බෝඩ් එකේ ඔයගලගේ ගිටාර් එකේ බලන්න ඩොට්ස් දෙකක් තියෙනවා එක තැනක. අන්නේ ඩොට්ස් දෙක තියෙන තැන කියන්නේ එක ෆ්‍රෙඩ් එකක්. එක ෆ්‍රෙඩ් බෝඩ් එකක්. එතනින් එහාට තවත් ෆ්‍රෙඩ් බෝඩ් එකක්. ෆ්‍රෙඩ් බෝඩ්ස් දෙකක් තියෙනවා ගිටාර් එකේ. ඒක මම මෙතන ඇඳලා තිනවා පළවෙනි කොටස විතර. මොකද ඊළඟ කොටසත් ඒක ඒකම නිසා. රයිට්, අපි ගිටාර් එක ප්ලේ කරනකොට රිද්ම් හරි ලීඩ් හරි බේස් හරි ප්ලේ කරනකොට අපි දැනගන්න ඕන ෆ්‍රෙඩ් බෝඩ් එකේ ෆ්‍රෙට් එකක තියෙන නෝට්ස්. කියන්නේ දැන් අපිට G එක කියලා කිව්වම, G ස්කේල් එක කියලා කිව්වම, G ස්කේල් එක G නෝට් එක කොතන තියෙයි කියලා දැනගන්න. ඒක ඉස්සෙල්ලම දැනගන්න ඕන. රයිට්. එතකොට මේ ඔයගලන්ට පේනවා මේ ගිටාර් එකේ, මේක රිද්ම් ගිටාර් එකක්. රයිට්. මේ උඩම ස්ට්‍රින් එක, මහත ස්ට්‍රින් එකට කියනවා අපි E කියලා. ඒ වගේම ඒකට සමාන්තරව යටම ස්ට්‍රින් එක හීනිම එක. ඒකට කියනවා E first කියලා. මේ දෙකේම නෝට්ස් එකයි. මේකත් E, මේකත් E. නමුත් මේක ඔක්ටිව්, මේක ලෝ. අපි පළවෙනිගෙන් පටන් ගත්තොත් ඕපන් එක E, ඊට පස්සේ F, F sharp, G, G sharp, A, B flat, B, C, C sharp, D, E flat, ඒ කියන්නේ D sharp, අපෝ E. අපාර විදිහට මෙතන පටන් ගන්න. ඒක සම්පූර්ණයෙන්ම මම මේ රූප සටහනේ පෙන්වලා තියෙනවා. රයිට්. අපි ස්කේල් එක ඉස්සෙල්ලා බලමු. මොකද මම සින්දුවක් ලීඩ් පාට් එක කියලා දෙන්න හදන්නේ. අපි බලමු G ස්කේල් එක. G ස්කේල් එක වම G නෝට් එක සා කරගන්න ඕනේ. G එක තමයි සා. නමුත් මේ ගිටාර් එකේ සා තියෙන මෙතන. මෙන්න මෙතන. නමුත් අපි දැන් කරන්නේ මෙයාව සා කරගන්න. ස්කේල් එකක් ප්ලේ කරනකොට අපි ඇඟිලි ටික තියා ගන්න ඕනේ එක ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් එකට මෙහෙම. මොකද මේ ෆ්‍රෙට් එකට යූස් කරන ඇඟිල්ල අපිට බෑ ඊළඟ වත්තට යන්න. ඈ? එතකොට ඒක වැරදි. හරි? අපි හරියටම ඉගෙන ගන්න ඕනේ. එතකොට පටන් ගන්නේ මිඩල් ෆින්ගර් එකෙන්. පරිදි. රයිට්. අපි ඊළඟට බලමු සින්දුවක ලීඩ් පාර්ට් එකක්. මම සද්ද කියලා දෙන්න යන්නේ සිසිලියා. සිසිලියා ලීඩ් පාර්ට් එක ප්ලේ කරන විදිය. මේක යන්නේ E minor. E minor කෝඩ් එක. රයිට්. ඔයගලන්ට මේ ගිටාර් එකේ පෙන්නුවේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ නෝට්ස්. රයිට්. දැන් මේක පැහැදිලිව ඔයගලන්ට පේනවා. දැන් අර මම කිව්වේ කලින් C නෝට් එක, ගිටාර් එකේ C නෝට් එක තියෙන්නේ මෙතන. ඒ කියන්නේ E string එක පටන් ගන්න උඩම string එක පළවෙනි ෆ්‍රෙඩ් එක 2 3. ඒ කියන්නේ මෙතන තියෙන ඔයගලන් ගිටාර් එකේ ඩොට් එක. අන්නේ කෙලින් තියෙන දෙවෙනි ස්ට්‍රින් එක. ඒ කියන්නේ A ස්ට්‍රින් එකේ 3rd ෆ්‍රෙට් එකේ තමයි C නෝට් එක තියෙන්නේ. රයිට්. දැන් අපි කරන්න හදන්නේ සින්දුවෙන් සින්දුවට වෙනස් වෙන ස්කේල්ස්. එතකොට දැන් මම G ස්කේල් එක අද කියලා දෙන්නේ. G එක තමයි සා. ඒ කියන්නේ මේ සා නෙමෙයි. අපි කියනවා G එකේ සා. සරිගම පද නිසා. මම අර ඉස්සෙල්ලා ප්ලේ කරා වගේ. දැන් අපි ගිටාර් එකෙන් ප්ලේ කරලා බලමු. මම ඔයාලට පැහැදිලිවම පෙන්නන්නම් G ස්කේල් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. දැන් බලමු දැන් ගිටාර් එකේ කොහොමද ස්කේල් එක ප්ලේ කරන්නේ. මම අර කලින් කිව්වා වගේ මේ ඇඟිලි ටික මේ ෆ්‍රෙට්ස් වලට තියා ගන්න ඕනේ. හේතුව තමයි දැන් අපි මම දැකලා තියෙනවා ගොඩක් අය යූස් කරනවා මෙන්න මේම. මේ ඇඟිලි දෙක තුන පොඩි ඇඟිල්ල ප්ලේ කරන්නේ නැහැ. ඔහොම තුන. ඒ ක්‍රමයට යන්න එපා. ඒක වැරදිත් නැහැ. නමුත් ඒක කැතයි. අපි විෂුවලි මේක පේන නිසා අපි හරියටම තීරයටම ඉගෙන ගමු. රයිට්. පළවෙනි G නෝට් එක මේක. එතකොට අපි මිඩල් ෆින්ගර් එකට එක තියා ගන්නවා. සා. ඒ විදියට. එතකොට G එක තමයි සා කරගන්නේ. සා රි ගා මා පා ධා නි සා. රයිට්. ඒ විදියට. රයිට්.
දැන් මේ සිසිලියා කියන සින්දුව මම ඔයාලට කියුවේ සිසිලියා සින්දුවේ ලීඩ් පාර්ට් එක ප්ලේ කරන්නේ. රයිට් මේක යන්නේ E minor. අපිට ඕන නම් වෙන කෝඩ් එකකට චේන්ජ් කරන්න පුළුවන් D minor වගේ යන්න පුළුවන්. නමුත් E minor මේකේ ඔරිජිනල් යන්නේ. E minor එක අල්ලන්නේ අපි මං කලින් මගේ ක්ලාස් එකේ මං කියලා දීලා තියෙනවා මයිනර් කෝඩ් එක අල්ලන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන E major, E major එක E minor කරා. රයිට්? එතකොට මේ තියෙන මෙන්න මේ තැනේ තමයි මේ සින්දුව ප්ලේ කරන්න පුළුවන්. රයිට්? බලමු. මම සම්පූර්ණ පාට් එක ඉස්සෙල්ලා ගහලා පෙන්නන්නම්. දැන් මේ පාර්ට් එකත් එක්කම පොඩි සින්දු කැල්ල ප්ලේ කරා. රයිට්. දැන් බලමු ඒක කොහමද දැන් ඔයගලන්ට පැහැදිලි නැතුව ඇති. මේ ෆ්‍රෙට්ස් හතරේ මම ඉස්සෙල්ලම ඉගෙනන ක්‍රමයට මේ ෆ්‍රෙට්ස් හතරේ ඇඟිලි ටික තියාගන්න. එතකොට මේ පටන් ගන්නෙ මෙන්න මේ G string එක. ඒ කියන්නේ මගේ බෝඩ් එකේ කලින් බැලුවා නම් G string එකේ 1 2 3 4 5 6 7 8 8 වෙනි ෆ්‍රෙට් එකේ තමයි පටන් ගන්නෙ මේක. රයිට් මේ විදිහට. රයිට්? මේක අපි කියනවා ට්‍රිමලෝ කරනවා කියලා. රයිට්? මේ නෝට් එකක් ටච් කරලා යනවා මේවා. රයිට්? ඊට පස්සේ විබ්‍රාටෝ කරන්න ඕනේ මේවා. ෆිනිෂින් එක නැත්තම් මේම මෙහෙම ප්ලේ කරන්නත් පුළුවන්. ඒක එතකොට ෆිනිෂ් නෑ. කොහොම එතකොට ඒක ෆිනිෂ් නෑ. ඒ කියන්නේ අපි ලස්සන කරන් ලීඩ් කියන්නේ ලස්සනට ප්ලේ කරන්න ඕනේ. රයිට්? නැවත බලා ගන්න. finger number එකත් එක්ක fret string number එක කියනවා. මේ තියෙන මම දැන් මෙතනදී පාවිච්චි කරන්නේ මේ e first එක 1 පළවෙනි string එක 2 3 මෙන්න මේ strings තුනේ තමයි මේ සින්දුව යන්නේ. එතකොට first finger second finger third finger fourth finger මේ විදිහට තමයි මෙතන පාවිච්චි කරන්නේ. right අපි දැන් බලමු මේක තියෙනවා slur note එකක් play කරන්න කියන මෙන්න මේ. right මෙතනදී අපි මේක තමයි නෝට් එක. නමුත් මේක අලංකාර කරන්න අපි එක නෝට් එකක් ටච් කරනවා මේක. ඒකට සෙකන්ඩ් ෆින්ගර් එක යූස් කරන්න එකම ස්ට්‍රින් එකේ සෙකන්ඩ් ෆින්ගර් එකේ පටන් ගන්න නෝට් එක ෆස්ට් ෆින්ගර් එකේ තියෙන්නේ. නමුත් මේක අලංකාර නෝට් එකක් විදිහට තියාගන්න. ඊට පස්සේ 3rd ෆින්ගර් එක 3rd ස්ට්‍රින් එකට එනවා. මේක. මේක දෙපාරක් එනවා. රයිට්? ඊට පස්සේ second second string එකේ ඊට පස්සේ එන්නේ first finger second finger fourth finger. අනාපෝ බලන්න first second fourth. එතකොට ඒ A ටික ප්ලේ කරමු මේ ආපෝ මුලින් ඉඳලා. right ඊට පස්සේ යනවා first finger එක first string එකට. right right දැන් එතන බලමු first string එක first string එක second string එක a string එකම ආපහු first string එක second string එක fourth string එක second string එක third string එක right
එතකොට එතනට එනකම් ප්ලේ කරමු. රෙඩිවද? සෙකන්ඩ් ස්ට්‍රිං එකේ ෆස්ට් ෆින්ගර් එක, ඊට පස්සේ තර්ඩ් ස්ට්‍රිං එකේ තර්ඩ් ෆින්ගර් එක, ආපහු තර්ඩ් ස්ට්‍රිං එකේ ෆස්ට් ෆින්ගර් එක. එතකොට එතනට මේ විදියට. ආපහු තර්ඩ් ස්ට්‍රිං එකේ තර්ඩ් ෆින්ගර්. මේ විදියට. රයිට්, දැන් සම්පූර්ණ පාට් එක ගාමු. ඊට පස්සේ එන්නේ කීබෝඩ් පාට් එක. නමුත් අපි ඒක ටච් කරනවා මේව. දැන් මෙච්චර දවස් අපි ඉගෙන ගත්තා ගිටාර් එකක ලීඩ් පාට් එකක් එනකම්. රයිට්, මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට මට කමෙන්ට් කරන්න. මම කමෙන්ට්ස් ඊළඟ ලෙසන් එකේදී කමෙන්ට්ස් වලින් ඔගලන්ට මොනවද තියෙන ප්‍රශ්න, ගැටලු මොනවද, යෝජනා චෝදනා ඕන එකක් මට කියන්න. එතකොට මම ඒවට පිළිතුරු දෙන්නම්. අපි ඊළඟ ලෙසන් එකේ තව දෙයක්, තව ලීඩ් පාට් එකක් ප්ලේ කරන හැටි, සින්දුවකට කෝඩ්ස් වැටෙන හැටි කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙනම් නැවත හම්බ වෙනතුරු අයිබෝන්.